පසුගිය සැප්තැම්බර් මාස 25 වන දින ගම සමග පිළිසඳර වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල වෙලංගමිට ග්‍රාමයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා. ඒ ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හල්දුම්මුල්ල වෙලංගමිට ග්‍රාමයට පැමිණියේ. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ලෙස හඳුනාගෙන තිබූ විලංගමිට ග්‍රාමයේ ජනතාව පෙන්වා දුන් හා එෙහිදී හඳුනාගත් ගැටළු වලට කණිරමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී පවරනු ලැබුවා. මාස 7කට පසු එහි ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපතිවරයා අද මෙලෙස සහභාගී වී තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදිකළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. හවුතලේ සිට විලංගමිට දක්වා බස් රථ දෙකක් දහවණයට එක් කිරීම අද සිට සිදු කෙරුණා. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 8ක් ඔස්සේ බස් රථ දෙක දහවණෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතා විසඳුනු ලබනවා. වනාලි පහරින් කැඩී ගිය යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වී තිබෙනවා. ගම සමග පිළිසඳරින් ප්‍රතිලාවාත් කරගත් ඉඩම් ඔප්පු ලාබින් කිහිප දෙනෙකු සමගද ජනාධිපතිවරයා කතා බහ කළ අතර වගා කටයුතු වල අඛණ්ඩව නිරතම ලෙසටයි ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ. වෙලංගමිට ග්‍රාමයේ විදුලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීය වෙයි පැවතුනේ. එහි දිග කිලෝමීටර 6ක් විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රිය කිරීමද මෙවන විට සිදුව තිබෙනවා. නිකපොත සිට විලංගමිට පාසල දක්වා මාර්ගයේ කාපට් අතුරු සංවර්ධනය කර තිබෙන අතර විලංගමිට සිට කොස්ලන්ද වැල්ලවාය මාර්ගය සම්බන්ධ කරන කිලෝමීටර් 14ක මාර්ගයේ ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා. පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදිකිරීමින් පවතින ජල යෝජනා ක්‍රමය පිළිබඳවද ජනාධිපතිවරයා සොයා බැලුවා. බණ්ඩාරවිල නගර සැලසුම සහ හබුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතෙන් කළ ඉල්ලීම කෙරෙහිද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.